පළවෙනි ප්‍රශ්නේ ගොඩබිම ගමන් ගන්නා වාහනයක දැකිය හැකි වෘත්තාකාර හැඩ දෙකක් නම් කරන්න. මොනවද පුතේ? වාහනයක අපිට දකින්න පුළුවන් වෘත්තාකාර හැඩ. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් සුක්කානම. සුක්කානමේ තියෙන වෘත්තාකාර හැඩයක්. ඊළඟට රෝදය. රෝදයත් වෘත්තාකාරයි. මෙන්න මේ දෙක තමයි හොඳම ඒකට අපිට ගන්න පුළුවන් උදාහරණ දෙක. දෙවෙනි ප්‍රශ්නේ 4982 හි අටෙන් නිරූපණය වන අගය. මේකේ අටෙන් නිරූපණය වෙන්නේ කීයද? අට තියෙන්නේ 10 ස්ථානෙ. එතකොට 10 ස්ථානෙ ස්ථානීය අගය 10යිනේ. 10 අටෙන් ගුණ වුණොත් මේකේ නිරූපණය වන අගය ගන්න පුළුවන් 80යි. අටෙන් නිරූපණය වන අගය දෙකෙන් නිරූපණය වන අගයෙන් කී ගුණයක්ද? දෙක තියෙන්නේ මොන ස්ථානයේද? එක ස්ථානයේ. මෙතන ස්ථානීය අගය 1යි. එක ගුණ කිරීම දෙක 2යි. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ අගය 80 දෙක වගේ කී ගුණයක්ද කියලා. ඒකට අපිට 80 බෙදන්න ඕන දෙකෙන්. එතකොට එනවා 40යි කියලා. දෙකෙන් නිරූපණය වන අගය වගේ 40 ගුණයක් තමයි අටෙන් නිරූපණය වන අගේ. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඒකේ කොටස් දෙකක් තියෙනවා. 7529 එකතු කරන්න ඕන 2183. මේ දෙක එකතු කරන්න තියෙනවා. 9යි 3යි 12යි. 12න් දෙක දැම්මා එකක් ඉතිරි. 8යි 2යි 10යි 1යි 11යි. එකක් ඉතිරි. 5යි 1යි 6යි 1යි 7යි. ඊළඟට 7යි 2යි එකතු කරාම 9යි. එහෙනම් පිළිතුර වෙන්නේ 9712. ඒකේ දෙවෙනි කොටස 12826 අඩු කරන්න ඕන 7937. මෙතන 6න් 7 අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් ඉල්ලගත්තා. එතකොට 16න් 7 9යි. දැන් මෙතන තියෙන්නේ 1යිනේ. එහා පැත්තෙන් එකක් ගත්තා. 11න් 3 8යි. දැන් මෙතන තියෙන්නේ 7යි. එහා පැත්තෙන් එකක් ගත්තා. 17න් 9ක් අඩු කරොත් 8යි. 17න් 9ක් 8යි. ඊළඟට දැන් මෙතන තියෙන්නේ 1යි. 11න් 7ක් අඩු කරොත් 4යි. පිළිතුර වෙන්නේ 4889. හතරවෙනි ප්‍රශ්නේ මධ්‍යම රාත්‍රියේ පසු වී මිනිත්තු 12කට පසු වේලාව සම්මත ආකාරයෙන් දක්වන්න. අපි දන්නවා මධ්‍යම රාත්‍රිය දක්වන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. පැය බිඳුවයි, ඊට පස්සේ 32ක් තිබ්බා, මිනිත්තු බිඳුවයි. මේක තමයි මධ්‍යම රාත්‍රිය අපිට දක්වන්න පුළුවන් මධ්‍යම රාත්‍රිය ආරම්භ වන වේලාව. එතකොට දැන් මේක පසු වී මිනිත්තු 20ක්නේ. එතකොට කොහොමද මේක දැන් දක්වන්නේ? මෙතෙන්ට එනවා මිනිත්තු 20ක්. එහෙනම් පැය ප්‍රමාණයට බිංදු දෙක, මෙතෙන්ට මිනිත්තු 20 එනවා. මෙන්න මේ ආකාරයට දක්වන්න පුළුවන්. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ 28 25 ගුණ කිරීම 48 සමානයි 1200 නම් 1200 බෙදීම 48 සොයන්න. සංඛ්‍යා දෙකක ගුණිතයේ අගය මෙතන දීලා තියෙන 1200. එතකොට 1248 බෙදුනහම කීයද එන්නේ? 25යි. මොකද 25 48 ගුණ කරාම තමයි 1200 ලැබුණේ. එහෙනම් 1248 බෙදුවාම අනිවාර්යෙන් 25 තමයි පිළිතුර ලැබෙන්නේ. 6වෙනි ප්‍රශ්නේ අපිට සංඛ්‍යා රේඛාවක් මෙතන දීලා තියෙනවා. සංඛ්‍යා රේඛාව මත ලකුණු කර ඇති ධන නිකිල තෝරා ලියන්න. මේකේ ලකුණු කරලා තියෙන්නේ -4.25. ඒ අතරින් ධන නිකිල වෙන්නේ 2 සහ 5 පමණයි. ඊළඟට 7වෙනි ප්‍රශ්නේ පෙට්ටියක ඇති රතු පැහැති බොත්තම් ගණන 35කි. එවැනි පෙට්ටි 14කද ඇති මුළු බොත්තම් ගණන නිමාණය කරන්න. පෙට්ටියක තියෙන බොත්තම් ගණන 35යි. 35 ගුණ කරන්න ඕන 14. අපිට මේක මේ විදිහට ලියාගෙන ගුණ කරන්න පුළුවන්. 4 වරක් 5 20න් බිඳුව දැම්ම 2ක් ඉතුරුයි. 4 වරක් 3 12යි 2යි.
14. ඊළඟට 1වරක් 5 5යි 1වරක් 3 3. මේක එකතු කරාම එනවා 5යි 4යි 9යි 3යි 1යි 4යි. එහෙනම් 490ක් තමයි මෙතන මුනු බොත්තම් ගණන. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ මේක දීලා තියෙනවා ඍණ 4. කුඩා සංකේත ඊට පස්සේ මෙතන හිස් තැන වරහන් ඇතුලේ නිකිල ටිකක් දීලා තියෙනවා. හිස් තැන සඳහා සුදුසු පිළිතුර වරහන් තුලින් තෝරා ලියන්න. අනිවාර්යෙන් ඍණ 4ට වඩා විශාල නිකිලයක් තමයි මෙතන තියෙන්න ඕනේ. මුලින්ම තියෙනවා ඍණ 6. ඍණ 6 ගන්න බෑ. ඍණ 6 මේකට වඩා අඩුයි. ඊළඟට බිංදුව තියෙනවා. බිංදුව ගන්නත් පුළුවන්. නැවත තියෙනවා ඍණ 2. ඍණ 2ත් ගන්න පුළුවන්. ඍණ 2ත් මේකට වඩා විශාලයි. ඍණ 34 තියෙනවා. ඒක ගන්න බෑ. මීට වඩා අඩු නිකිලයක්. දැන් මේ දෙකෙන් අපිට පිළිතුරක් ලියන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නේ සුළු කෝණයක් ඇඳ බාහුව සහ ශීර්ෂය නම් කරන්න. ඔන්න මං සුළු කෝණයක් ඇඳා. දැන් මේකේ බාහුව සහ ශීර්ෂය නම් කරන්න පුළුවන්. මේ තියෙන්නේ බාහුව දෙක. මේ සරල රේඛා දෙකට තමයි අපි බාහුව කියලා කියන්නේ. මෙන්න මෙතන සරල රේඛා දෙක එකිනෙක කැපිලා ගියාම හැදෙන මේ මුල්ල තමයි ශීර්ෂය වෙන්නේ. දහවෙනි ප්‍රශ්නේ සමචතුරස්‍රයක හා රොම්බසයක දැකිය හැකි පළවෙනි එක සමාන ලක්ෂණයක් ලියන්න. සමචතුරස්‍රයේ රොම්බසේ සමාන ලක්ෂණයක් අපිට ගන්න පුළුවන්. පාද හතරම දිගින් සමානයි සමචතුරස්‍රය හා රොම්බසේ දෙකේම. එතකොට ඒක තමයි සමාන ලක්ෂණය. පළවෙනි උත්තරේට ගන්න පුළුවන් පාද හතරම තල රූප දෙකේම දිගින් සමානයි. ඊළඟට දෙවෙනි එක. දෙවෙනි එකේ අහනවා අසමාන ලක්ෂණයක් ලියන්න. අසමාන ලක්ෂණයක් ගන්න පුළුවන් අපිට සමචතුරස්‍රයේ කෝණ සියල්ලම එකිනෙකට සමානයි. කෝණ හැම එකක්ම ඍජු කෝණ. නමුත් රොම්බසේ කෝණ සියල්ලම එකිනෙකට සමාන නැහැ. 11 වෙනි ප්‍රශ්නේ හිස්තැන් සඳහා ගැළපෙන අගයන් ලියන්න. මුලින්ම තියෙනවා පළවෙනි කොටස 21 ගුණ කිරීම 10. 21 10ෙන් ගුණ කරනකොට මොකද වෙන්නේ? අගට බිංදුවක් එකතු වෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ 210. ඊළඟට දෙවෙනි කොටස 638 ගුණ කිරීම හිස් තැනක් සමානයි 638 දහස. දැන් මෙතන පිළිතුරේ බිංදු තුනක් තියෙනවනේ. එහෙනම් 638 මොකද වෙන්න ඕන? 1000න් තමයි ගුණ වෙන්න ඕනේ. 12 වෙනි ප්‍රශ්නේ පහත සමූහ සඳහා වඩාත්ම ගැළපෙන නම යටින් ලියන්න. මුලින් දීලා තියෙනවා 1 4 9 16 25. ඒ ටික තමයි කොටුව ඇතුලේ තියෙන්නේ. මේවා මොනවද? සමචතුරස්‍ර සංඛ්‍යා. එහෙනම් අපිට යටින් ලියන්න පුළුවන් ඒකේ සමචතුරස්‍ර සංඛ්‍යා. පළවෙනි එක වෙන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා. ඊළඟට දෙවෙනි කොටුවේ තියෙනවා 2 3 5 7 11. මේව මොනවද? ප්‍රථමක සංඛ්‍යා. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යා. 13 වෙනි ප්‍රශ්නේ 15 මුල් ගුණාකාර 4 ලියන්න. 15 ගුණාකාර අපිට ගන්න පුළුවන් 15 ගුණ කරලා. පහ මුල් ගුණාකාරය. පළවෙනි ගුණාකාරය නේ 15 ගුණ කිරීම 1 15යි. දෙවෙනි ගුණාකාරය ගන්න පුළුවන් 15 ගුණ කිරීම 2 30ක් එනවා. තුන්වෙනි ගුණාකාරය 15 ගුණ කිරීම 3 45යි. ඊළඟට හතරවෙනි ගුණාකාරය 15 ගුණ කිරීම 4 60යි. 14 වෙනි ප්‍රශ්නේ හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙනවා. මම ඒක නැවත ලියන්නම්. 12 8 16 භාගයක්. ඊළඟට මේ දෙවෙනි භාගයේ මෙතන හිස්තැනක් තියෙනවා. මෙතන තියෙනවා 8. තුන්වෙනි එක මෙතන 3 තියෙනවා. මෙතන හිස්තැන තියෙනවා. එතකොට මේවා කොහොමද අපි සම්පූර්ණ කරන්නේ? අපි තුල්්‍ය භාග ඉගෙනගෙන තියෙනවානේ. කොහොමද තුල්්‍ය භාග ගන්නෙ? කිසියම් සංඛ්‍යාවක හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන්. දැන් මෙතන 16 ඉඳන් 8ට එන්න මොකද වෙලා තියෙන්නේ? 16 බෙදිලා තියෙනවා
දෙකෙන් දාසේ දෙකෙන් බෙදුනනම් මේකත් දෙකෙන් බෙදෙන්න ඕනේ. 12 දෙකෙන් බෙදුනහම කීයද? 6යි. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මුලින්ම 6. මෙතන ඉඳන් මෙතෙන්ට කොහොමද යන්නේ දැන්? 6 මෙතන තියෙන්නේ. මෙතන 3නේ. 6 3ෙන් බෙදিলা දෙකෙන් බෙදුනහම තමයි 3යි. 6 දෙකෙන් බෙදුනා 3යි. 8 දෙකෙන් බෙදුනා 4යි. එහෙනම් මේ හිස්තැන්ට එන්නේ 4. 15 වෙනි ප්‍රශ්නේ .4 භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න පිළිතුර සරලම ආකාරයෙන් දෙන්න. .4 අපිට ලියන්න පුළුවන් 10ෙන් 4යි කියලා. මේක සරල කරන්න පුළුවන්. මේ දෙකම දෙකේ ගුණාකාරනේ. එහෙනම් දෙකෙන් බෙදන්න පුළුවන්. 4 දෙකෙන් බෙදුනොත් එනවා 2යි. 10 දෙකෙන් බෙදුනහම 5යි. එහෙනම් සරලම ආකාරයේ වෙන්නේ 5ෙන් 2. ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස දෙවන හා තෙවන ත්‍රිකෝණ සංඛ්‍යා මොනවාද? අපි ත්‍රිකෝණ සංඛ්‍යා රටාව මේ විදිහට දැන්දොත් මේක පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව, මේක දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙනම් දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 3. ඊළඟට තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මේකට තව 3ක් එකතු කරනවා. 6යි. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 6යි. දෙවෙනි කොටසේ අහනවා එම සංඛ්‍යා එකතු වීමෙන් සෑදෙන සමචතුරස්‍ර සංඛ්‍යාව කුමක්ද? 3යි 6යි එකතු කරනවා. එතකොට එනවා 9. 9 තමයි අපිට ලැබෙන සමචතුරස්‍ර සංඛ්‍යාව. 17 වෙනි ප්‍රශ්නේ පහත දී ඇති දිගවල් මැනීමට වඩා සුදුසු මිනුම් ඒකකයක් ලියා දක්වන්න. පළවෙනි කොටස පැන්සල් පෙට්ටියක දිග. පැන්සල් පෙට්ටියක දිග අපිට මයින්ඩ් පුළුවන් සෙන්ටිමීටර් වලින්. පළවෙනි එකට එන්නේ එහෙනම් සෙන්ටිමීටර්. ඊළඟට දෙවෙනි කොටස කාසියක ඝනකම. කාසියක ඝනකම කියන්නේ ඉතාම කුඩා දිග. අපිට මිලිමීටර් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ සුවඳ විලවුන් 1.2 ලීටර්කින් 40 මිලිමීටර් අඩංගු කුඩා සුවඳ විලවුන් බෝතල් කොපමණ සෑදිය හැකිද? මුලින්ම අපි 1.2 ලීටර් හරව ගන්න ඕන මිලිලීටර් වලට. කොහොමද අපි මේක මිලිලීටර් කරන්නේ? මේක 1000ෙන් ගුණ කරනවා. එතකොට මේක එනවා 1200යි. 1200යි මිලිලීටර්. ඒ කියන්නේ මෙතන 1යි කියන්නේ මිලිලීටර් 1000ක්. මෙතන 0.2යි කියන්නේ මිලිලීටර් වලින් නම් 200ක්. ලීටර් වලින් 1000ෙන් 2යි නේද? ඒක 200ට සමානයි. මේ දෙක එකතු කරාම එන්නේ 1200ක්. දැන් 1200 බෙදන්න ඕන 40. බිංදුවට බිංදුවක් කපනවා. 120 4ෙන් බෙදුනහම 30යි. එහෙනම් කුඩා සුවඳ විලවුන් බෝතල් 30කට පුරවන්න පුළුවන්. 19 වෙනි ප්‍රශ්නේ රූපයේ පරිමිතිය සොයන්න. ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ත්‍රිකෝණයේ පාද තුනේ දිගවල් දීලා තියෙනවා. දැන් මේකේ පරිමිතිය හොයන්න මොකද කරන්නේ? දිගවල් ටික එකතු කරන්න ඕන. මීටර් සෙන්ටිමීටර්. ලියගත්තා. මුලින්ම තියෙනවා 17. ඊළඟට තියෙන දිග මීටර් 19යි සෙන්ටිමීටර් 76යි. ඊළඟට මීටර් 20යි සෙන්ටිමීටර් 9යි. මේ දෙක එකිනෙකට එකතු කරනවා. 9යි 6යි 15ෙන් 5 දැම්මා. එකක් ඉතුරුයි 7යි 1යි 8යි. 85 මෙතන තියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. සෙන්ටිමීටර් පැත්තේ තියන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි 99. ඊළඟට මෙතන එකතු කරනවා. 9යි 7යි 16ෙන් 6 දැම්මා. එකක් ඉතුරුයි 2යි. මෙතන 2යි 4යි 1යි 5යි. පරිමිතිය වෙන්නේ එහෙනම් 56යි මීටර් 85යි සෙන්ටිමීටර්. ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ A සමානයි 4 වන විට පහත VG ප්‍රකාශනයේහි අගය සොයන්න. අපිට දීලා තියෙනවා 10. 10ෙන් අඩු කරන්න ඕනේ A. 10 ඍණ A. මෙතන 10. A වලට මේ අදාළ අගය ආදේශ කරනවා. A වලට දීලා තියෙන්නේ 4. 10ෙන් 4ක් අඩු කරාම අපිට එන්නේ 6. එහෙනම් 6 තමයි VG ප්‍රකාශනයේ අගය වෙන්නේ.